එකම දුරකථන අංකයකින් තමයි මේ තජනෙල්ලවීම සිදු වෙන්නේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී අනාවරණය වුණා මේ දුරකථන අංකය දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශයක ලිපිනයක් සහිත දුරකථන අංකයක් කියලා ඒ සම්බන්ධව අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කරා. නමුත් ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙතෙක් අනාවරණය වෙලා තියෙනවා ඒ දුරකථන අංකයේ අදාළ ලිපිනයේ හිටි පුද්ගලයා දැනට ලංකාවෙත් නැහැ. ඒ වගේම ඔහුට මේ පිළිබඳ දැනුමක් නැහැ කියන තත්වය තමයි දැනට අනාවරණය වෙලා තියෙන්නේ. කෙසේ වුවත් මේ දුරකථන ඇමතුම් විදේශ රටක සිට යම්කිසි ආකාරයක ලැබෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. එවැනි අවස්ථාවකදී විශේෂයෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධීකරණයේ යම් යම් සහයන් ලබාගෙන තමයි විමර්ශන කටයුතු සිදු කරන්නට වෙන්නේ. අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව මෙම ආයතනවලත් සහය ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන්න ක්‍රියා කරලා තියෙනවා. ඔව්, ඇත්තටම අපහසුවක් කියන්නේ මොකද වට්සප් කියන මේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාත්මක වෙන්නේ විදේශ රටවල. මොකද ශ්‍රී ලංකාවට ඒව අයිතිකාරත්වයක් නැහැ. නමුත් ඔවුන් සමග සම්බන්ධීකරණය වෙලා තමයි යම් යම් තොරතුරු ගන්න පුළුවන්. ඒවා යම්කිසි නීති පද්ධතියක් ඇතුළේ ඒ රටවල ස්ථාපිත කරලා තිබෙන්නේ. එතකොට ඔවුන් කටයුතු කරන්නේ ජාත්‍යන්තරව තිබෙන ඒ නීති රාමුව තුළ පමණයි. ඒ නිසා ඒවැදී යම්කිසි ප්‍රමාදයක් ඇති වෙනතොර